මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිව මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අර්ථදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. දැන් මට ඇමතුමක් ලැබුණා උලුක්කොළඹ ප්‍රදේශයේ. ඉතින් ඒගොල්ලන්ගේ වහල ඇතුළට සර්පෙක් ඇවිල්ලා කියලා තමයි මට කිව්වේ. කෙසේ නමුත් දැන් මම යනවා උලුක්කොළඹට. සාමාන්යයෙන් මයි ගෙදර ඉඳන් කිලෝමීටර් 35ක් විතර වගේ දුරයි. අපි ගිහින් බලමු වහල ඇතුළේ ඉන්නේ සර්පයා කවුද කියලා ඒ සතාව ඉවත් කරලා දෙන්න. තොරයි ගියාද? ඉන්නවද ගියාද? කොහෙද ඉති ගියේ? ඇතුලේනේ. ලේමා පිලික්. ඔව් අඩි 5ක් විතර වගේ දිග ඇති. අපේ ගෙදර නම් බැලුවම කිලෝමීටර් 37ක් 38ක් විතර ඇති මේ හරියට. ඔව්. ආවා ආවා ඉතින් මේ දවස්වල මේ දුර යන්න බෑ මේ තෙල් නෑ හරි ප්‍රශ්නයක් ඉතින් අර කවුරු හරි ඔව් කඩවල වල තියෙනවා ඉතින් දැන් මිල බලන්නකො ඒක නිසා ටිකක් අර දුර බහැර ප්‍රදේශ වලට තියයි යනවා අඩුයි මන් දැන් දැන් ගියක් ඇතුලේ ඉන්නවා කිව්වහම මේ කොහොමත් එනවා ඉතින් ටිකක් දුර බලන්නෙත් නෑ මොකද දැන් විස සතෙක් නම් හානියක් වෙන්න පුළුවන් සුළු විස ඔව් මාපිලෝ කියලා කියන්නේ මාපිලා කියලා කියන්නේ සුළු විස සර්පෙක්. අපරාධ වුණා මරලා දානවනේ. ඔව්. හරි මහින්සක සත්තු. ආහා මු සර් සතෙක් නෙමෙයි නේද? ඒ කියන්නේ මේ උග්‍ර විස සර්පෙක් නෙවෙයිනේ. සුළු විස. යනවා නේද? මේ පුටුව පුටුවක් ගන්නක ගොදුරක් අරගෙන වගේ ඉන්නේ. ආ යන්න වෙලාවක් යන්නේ. ඉක්මනට ගන්න. උඩට යන ඉඳ මම මේ උඩ ඉන්නවනේ ඉතින් මේක පාවිච්චි කරනවා. වැටෙන්නේ නැහැ දැන් එයා ඔහම තමයි එලිලා ඉන්නේ. එහෙම දෂ්ට කිරීමක් කරන්නේ සුළු විස්ස සතෙක් නමුත් ඉතින් යාට රිදුනොත් දෂ්ට කරනවා හපනවා. මම සර්පිය අල්ලනකොට හානියක් නොවන විදියට තමයි අල්ලන්නේ. දැන් මෙයා මේ ගොදුරු කීපයක්ම අරගෙන තියෙන්නේ. ඔව් ඔව් ඔව්. මෙහෙ ඔය මේ හබරල් මාපිලා කියලා මරණෝකව. ආහා. එහිම හබරල් මාපිල්ලු කියලා එක එක ප්‍රදේශවල එක එක නම් දාගෙන තියෙනවා. එහිම හබරල් මාපිලා කියලා සර්පෙක් නෑ. ඔව් ගොදුරු කීපයක් මරගෙන තියෙන සමහරට ගෙම්බ වෙන්න පුළුවන් පොඩි මීයෝ වෙන්න පුළුවන් මීයෝ ඉන්නවද ගෙදර? ඇති මීයෝ. ලේන් පැටව එහෙම ඉන්නවද? ලේන් කුඩයක් එහෙම තියෙනවද? ලේන් කුඩුවකුත් තිබුණා. තිබ්බා. තියෙනවද? පැටව දාලා හිටියද? පැටව දාලා හිටියා. ඉන්න ඇති.
එනං යා වෙන්න ඇති. නේද පැටි එක් වැඩලා උඩින් අරන් තිබ්බ නේද? මම ආයෙ උඩින් අරන් තිබ්බා. සමහරට එයා මෙයාද දන්නේ නැහැ ගිල්ල එනං. ආ ඒ කියන්නේ අද හරි සද්ද නැති වුණා. නැති වුණා. ඒ කියන්නේ අදද ඒක උනේ? නෑ නෑ දැන් ඒක නම් සුමානියක් විතර නේද? හා හා හා. එහෙනම් පැටව හිටියනම් මෙයා එයාලා ගිල්ලා දාන්න ඇති. ගොඩක් වෙලාවට මේ ඔය මී පැටව්, ලේම් පැටව්, ගෙම්බෝ ඒ වගේ සත්තු හොයාගෙන තමයි වැඩිපුර ඉතින් ඒ වහලවල් ලස්සේ අතර මීයෝ ගෙම්බොන් මේ ගෙම්බොන්ට වඩා ඉන්නේ මීයෝ ලේම් පැටව් එහෙම නින්නේ කුරුළු පැටව් එහෙම හිටියොත් ඒත් ඒ වගේ තමයි. දැන් ඒ කියන්නේ මේ මුන්ව ගිහිල්ලා දාන්න ඕනේ නැහැ නේද? මේ මෙයා ඈතකට යවන්න ඕනේ නැහැ මෙයාලා ඉන්න ඕනේ. දැන් අතර මේ ඔයාලගේ මේ ප්‍රදේශ බැලුවාම ජනාකීර්ණ නැහැ නේ. ඔව්. මම බැලුවේ ගොඩාක් ඈතින් ඈත ගෙවල් තියෙන්නේ. ඉතින් බහුලව මේ සත්තු ඉන්නවා. අනිත් එක මේ අය හිටියා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් අපි මේ සුළුවිස්ස සර්පය මේ ලංකාවට ආවිනික සර්පය මෙයාලා. හරිම අහිංසකයි. ඉතින් මෙයාලගේ මේ චමත්කාරයේ මේ විසිතුරු බව නිසා තමයි මේ ජෛව විවිධත්වයේ රැඳිලා තියෙන්නේ. අනිත් එක තමයි දැන් මෙයාලා මේ සබහ දහමට එහෙම නැත්නම් අපි පරිසර සමතුලිතතාවය කියලා කියන්නේ ඒ පරිසර සමතුලිතතාවයට ඍජුවම දායකත්වය දෙන සත්තු තමයි සර්පය කියලා කියන්නේ. මරන්නේ නෑ ලේසියකට මේ ඇහිඳ මම කතා කරත් ඒක. ඒකයි නේද? ඔව් නැත්තම් ඔව් නිතරම මේ මිනිස්සු මරලා දානවනේ ගුරුවරයා. ඔව්. දැන් අර අල්ලනකොටම පොඩි කලබල ගතියක් දැනුණා. නමුත් ඉතින් මම ඒ සතාර හසුරනකොට එයාට තේරෙනවා මගෙන් කරදරයක් වෙන්නේ නැහැ කියලා. ටික වෙලාවක් යනකොට ඉතින් පූස් පැටව වගේ එහුම ඉන්නවා. දැන් මෙයා මේ හැව අරින ගමන් ඉන්නේ මේ කොරල ටිකක් මේ ගැලවිලා ගිහින් තියෙන්නේ. කියන්නේ තරුණ වයසයකින්. ඔව් තරුණයි තව හැදෙනවා. සාමාන්‍ය අඩි 6 7 විතර වගේ වර්ධනය වෙන අය ඉන්නවා. ඔව්. මාපිලන්ගෙන් මේ ලේ මාපිල්ලු තමයි විශාලවටම හැදෙන්නේ. ඔව්. දැන් මෙයාගේ කාලා පෑ දෙකෙන් මැරෙන්නේ ලොකද? නෑ නෑ එහෙම සර්පියෝ නෑ. දැන් මේ මේ මෙයාලගේම තව ප්‍රභේද දෙකක් ඉන්නවා. කබර මාපිලා සහ නාග මාපිලා. පෑ දෙකක් යන්නේ නෑ සමහර අය. දැන් නයික් පොළඟෙක් තෙල් කරවලෙක් වගේ සතෙක් දෂ්ට කරොත් සමහර වෙලාවට පෑ භාගෙත් ඇති මරණයටපත් වෙන්නේ. ඒ කට්ටිය උග්‍ර විස සර්පයෝනි. දැන් ඔයාලෝ හබරලා හබරලා කියලා කියන සමහරලාට මේ සර්පෙින්ද. දැන් මෙයාලගේත් අර විශේෂයෙන්ම මේ නාගමාපිලාට ඔය නම පාවිච්චි කරනවා. එහෙම නැත්නම් කටකලුවටත් කියනවා. ඊළඟට තෙල් කරවලටත් කියනවා හබරලා කියලා. තෙල් කරවල තමයි ලංකාවේ ඉන්න උග්‍ර විසම සර්පයා. එයා තමයි වැඩිම විසක් තියෙන ලංකාවේ අංක 1ට ඉන්නේ සර්පයා. දැන් මේ සත්තු මේ සුළු විස සර්පයෝ මෙයාලා දෂ්ට කරා කියලා කොයි වෙලාවකවත් මිනිස්සු මරණයටපත් වෙන්නේ නැහැ. මේගොල්ලෝ ඔච්චර මරනවද මේ නේද? ඔව් මෙයාලගේ මේ ප්‍රධාන වර්ග පහක් ඉන්නවා. ඒ පහෙන් මම අර කිව්වේ මේ ලේමාපිලා තමයි විශාලවටම හැදෙන්නේ. එතකොට මෙයාලගේම නැවත ප්‍රභේද දෙකක් ඉන්නවා කබර මාපිලා සහ නාග මාපිලා. මේගොල්ලොත් මෙහි ඉන්නවද මේ පැත්තේ? ඉන්නවා ඉන්නවා. එයාලගේ මේ වර්ණ රටා විතරයි වෙනස් වෙන්නේ. නැත්තම් මේ සර්පයාම තමයි. ඒගොල්ලන්ගෙත් මද විස. සුළු විස. මේ සතේ දෂ්ට කරා කියලා කිසිම හානියක් වෙන්නේ නැහැ. අර කටකල් තෙල් කරේ කම වර පුංචි නේද ලොකු නෑ නේ. කටකලුවද? ඔව් අර ගේ තෙල් කරවල තෙල් කරවල. ඔව් තෙල් කරවලත් ලොකු වෙනවා. පොඩි සත්තුත් ඉන්නවා සාමාන්‍ය වර්ධන වුණ සතේ කඩි පහක් විතර වගේ දිග වෙනවා. දෙන්නේද කොහේ සතා කාලා? ඔව්. එයාලට තමයි ඉස්සර අය මගමරුවා කියලා නම පාවිච්චි කරන්නේ තේ සර්පයාටනේ. ඔව්. ඒක ළමේ අනිත් එක්ක නම් ළමේ. ආ හරි එයා තමයි ඒ නිසා තමයි මගමරුවා කියලා කියන්නේ. ඒ කියන්නේ එයාගේ තියෙන විෂ උග්‍ර බව නිසා කෙටි කාලයකදී මැරෙනවා. මගට යනකොට මැරෙලා. ඔව් ඉතින් ගොඩක් වෙලාවට රෑදී තමයි තෙල් කරවලේ දෂ්ට කිරීමක් වෙන්නේ. දවල් කාලෙට නෑනේ. දවල්. ඉතින් රෑට දන්නෙත් නෑ දෂ්ට කිරීමක් වුණාට පස්සේ ස්නායු ටික අඩපණ වෙනවා. නිින්දෙන්න ඒ පුද්ගලයා මැරෙනවා. උදේ වෙනකොට තමයි දන්නේ මරණයට පත්වලා ඉන්නකොට මේ හේතුවක් නැහැ. හැබැයි එතන සර්පයා හිටියොත් හඳුනා ගන්න පුළුවන්. එයා දෂ්ට කරලා තමයි මරණයට පත්වලා තියෙන්නේ. මම එන්න ගෝ කියලා මේ මාමාව කියන්නේ. අර මොකද පෙන්වන්නේ නිතරම සත්තු මරනවා. ආ ඒක තමයි ඉන්නේ කියන්නේ. මොකද ඒක වටිනවා සෑහෙන්න. සර්පියෝ මරණ එක නේ. දැන් මේ මෙයාලගෙත් මේ අපේ වගේ කිනිතුල්ලු ඉන්න මේ බලන්න. මේනි කිනිතුල්ලු දෙන්නේ. කිනිතුල්ලු මේ සත් මේ බල්ලන්ගේ පූසන්ගේ වගේ ඉන්නවා. හැබැයි ඒ කිනිතුල්ලු විශේෂන්නේ වෙනත් සර්පෙන්ට ආවෙනික කිනිතුල්ලන් ඉන්නේ. ඒතර උගේ ලේ තියනවාද බොන්න? නෑ නෑ ඒ ලේ මාපිලා කියලා කියන්නේ මෙයාගේ. නෑ නෑ කිනිතුල්ල ආගේ ඔව් සර්පයාගේ ලේ තියෙනවනේ. මේ ඒ හැම මේවා කරන්න පුළුවන්ද? ඔව් මේ කොර පොතු අතරට තමයි මෙහලා ඉන්නේ. ඔව් මේ කිනිතුල්ලු ඉන්නවා. බලන්න
සර්පයෝ කියන්නේ ලංකාවේ දැනට හඳුනගෙන තියෙන සර්ප විශේෂ 108ක්. ඒ අතරින් සර්ප විශේෂ 5යි ඉන්නේ විස සත්තු. මිනිස්සුන්ට හානියක් කරන අය. ඒ අරුණාම පලා පොළඟ සහ කුණකටුව අපි පොළොන් තලිස්ස කියලා හඳුන්වන සර්පයා මධ්‍යස්ථ විසයි. හැබැයි ඒ දෙන්නා දෂ්ට කිරීමක් කරොත් සෙනික මරණයක් වෙන්නේ නැහැ. හැබැයි කාලයක් ගියාන් පස්සේ සමහර විට හරි ප්‍රතිකාරයක් වුණේ නැත්නම් වකුගඩු දෙක අක්‍රිය වෙනවා. හැබැයි ඉතින් අර නයික් පොළඟේ තෙල් කරවලේ ඊළඟට වැලි පොළඟේ මුදු කරවලේ වගේ දෂ්ට කිරීමක් කරොත් පැයක් දෙකක් ඇතුළත ඕනම කෙනෙක් මරණයටපත් වෙනවා. එයාලා තමයි විස. ඒතකොට ඒ සත්තු ටික හරියට හඳුනගත්තා නම් කිසි ගැටලුවක් නැහැ. ඒ අය ඉන්න ඕනේ. මොකද ඒ විස සත්තු කියන්නේ සර්ප භක්ෂකයිනේ. මේ අයට වඩා එයාලගේ වටිනාකම වැඩි. අපිට සර්පියෝ ගැන දන්න අපි වගේ අය නම් මේ මොකද විස සත්තු වඩා වටිනවා. නමුත් මේ සත්තු අර පරිසරයට එකතු කරලා තියෙන චමත්කාරය ඊළඟට පරිසර සමතුලිතතාවයට ජෛව විවිධත්වයට සෞන්දර්යාත්ම බව හැමදේටම ලොකු පිටුවහලක් ලැබෙනවා මේ සර්පින්ගේ. මාපිලා කියලා කියන්නේ හරි සුන්දර සර්පේ. හරිම මිත්‍රශීලී මේ සතාට මේ කොච්චර හිරිහැර කරත් සමහර වෙලාවට මෙයන් තස්ටි කිරීම කරන්නේ. දැන් අර නිර්විස සර්පයෝ ඉන්නවා රදනක විශේෂ ඒ සතෙකුට හිරිහැරක් වුණොත් එයාලා සෙනික හපා කනවා. හැබැයි මේ වගේ සත්තු එහෙම හපා කන්නේත් නැහැ. මේ විස නැහැලුම්. ඔවනේ. මේ ලේ මාපිලා. ආයමද? දැන් ඔයාලා මේ ලේ මාපිලා කියලා කියන ගමන් හා මේ ලේබනවා කියලා නේ හිතන්නේ. ආ. කිසිම සර්පයෙක් එහෙම ලේබොන්නේ නැහැ. දෂ්ට කිරීමක් කරන්න පුළුවන් විස සතෙක් නම් දැන් මෙයාගේ විස දළ දෙකක් තියෙන හැබැයි යාට හිරිහැරයක් වුණොත් විතර යා මේ දෂ්ට කිරීමක් කරන්නේ. ඕන් ඔය මරනවා කියන්නේ ඒක නේද අපේ. මරන්න එපා කිසිම සර්පෙක්. හරි මහින්සකයි මේ සත්තු ලොකු සේවයක් කරනවා. නෑ එහෙම අවුලක් නෑ ඔව්. ඔය දැන් යා මිදිලා යන්නයි බලන්නේ. මම දැකලා තියෙනවා මහත්තයා මේ එකපාර පුත්තලෙම ගිහිල්ලා කුකුළු කුටුවක. ආ ඔව් ඔව්. කුකුළු 6ක් 17ක්ද මැරිලා හිටියා. ඔව්. බිත්තර 13ක් ගිලලා හිටියා. ආ ඒක බැලුවා අපි මේ වීඩියෝ එක බැලුවාද ඒක අපේ පුතා අදත් අරන් බෙල්ලුවා මේ බලන්න ඕනේ ඒකෙන් තමයි මේ නම්බරය අරගත්තේ නේද දෙවනි එක අනිත් අර ඩයලොග් නම්බරේ තමයි අය දුන්නේ සර්පු මරන්න එපා මාපි මේ මේ ළඟදිත් නයික් කල්ලා කනත්තර ගිහින් දැන් මේ පැත්තේ ගොඩක් මේ අර මිනිස්සුන්ගේ ගහණේ අඩුයිනේ ඔව් නේ මං හිතේ මේ කැලේ ගතිය වැඩි ඒ හබරලක් කියලා සර්පෙක් නෑ සර්ප ලෝකේ නෑ නමුත් අර මිනිස්සු ওই තෙල් කරවලාටයි නාගමාපිලාටයි මේ කටකලුවටයි තුන් දිනාටම හබරලා කියලා නම පාවිච්චි කරනවා. දැන් මෙයාටත් මේ හබරල් මාපිලාද මොකද්ද කියලා නේ කිව්වේ නේද? සත්තුන්ට ආදරේ කරන හරි වටිනවා. මොකද අපි මේ සත්තු රැකගත්තේ නැත්නම් වෙන රකින්න කෙනෙකුත් නැහැ. හැමෝම කරන්නේ මේ සත්තු මරණයටපත් කරලා හිරිහැර කරන එකනේ. ඒක කවදාවත් කරන්න බෑ. මෙයාලගේ පැවැත්ම තමයි අපේ පැවැත්ම. සරලවම කියනවනම් මේ සත්තු හිටියොත් විතරයි අනිත් සෑම සතෙක්ම ජීවත් වෙන්න මේ කියන්නේ හැකියාව ලැබෙන්නේ පරිසර සමතුලිතතාවය කියන්නේ මෙයාද දෂ්ට කිරීම කරනවා විස දළ දෙකක් තියෙනවා හැබැයි එයාගේ අර අර නයින්ගේ වගේ ඉස්සරහට වෙන්න නෙමෙයි විස දළ දෙක ටිකක් තරමක් ඇතුළට වෙන්න තියෙනවා ඉතින් එයාට රිදීමක් වුණොත් එයා දෂ්ට කිරීමක් කරනවා අපි මෙයාට ඉංග්‍රීසියෙන් කැට් ස්නේක් කියලා කියනවා මොකද මෙන්න මේ ඇස් දෙක හරියට පූසෙක්ගේ වගේ තමයි තින බාන කණිනිකාව දැන් දවල් කාලේදී ඒක තනි ඉරක් විදිහට තියෙන්නේ. රැට තමයි ඔක පළල් වෙන්නේ. හරි හරි. පුසගෙත් එහෙමනේ. දැන් පේන්නේ නැතුව. පේනවා. දවල් රැ දෙකේම පේනවා සර්පින් ගැස්. රැටත් ඒකනේ ඇවිල්ලා ගොදුරු හොයාගෙන. මෙයා නේ නේ එහෙම කිසිම සර්පෙක් අන්නේ දැන් නයෙක් වුණත් මම මේ විදිහට තියා ගන්නවා. එතකොට ඒ සතාට හිරිහැරයක් කරොත් විතර ඒ සතා අපිට හිරිහැර කරන්නේ. දැයිදර කුකුළු කුඩු කරලා මාත් මේ අල්ලගත්තා මේ බැක් මෙව කරලා දාගත්තාට පස්සේ කිසි කේස් නැහැ කනත්තර ගිහින් දැම්මා. ඒක තමයි නේද? හරි වටිනවා. මේ ඔය නයා මෙහෙම කෑවට විස නැහැ නේද? කොහොම කරත් එකයි දෂ්ට කරත් එකයි හපා කෑවොත් ඊට වඩා වැඩි. මොකද හපා කනකොට වැඩි ප්‍රමාණයක් අල්ලගෙන ඉන්නවනේ. එතකොට එයාගේ තියෙන විස ප්‍රමාණය අපේ ඇඟට ඇතුල් වෙන ප්‍රමාණය වැඩි. දෂ්ට කිරීමක් කරොත් සෙනිකව දෂ්ට කරලා අහපසර ගන්නවා. එතකොට අපේ ඇඟට ඔව් නෑ හැදලා ගහනවා නේ ඔය විවිධ පැටි වලට දෂ්ට කිරීම හැකියාව තියෙනවා මං කියන්නේ දෂ්ට කරොත් අර අපේ ඇඟට යන විස ප්‍රමාණය අඩුයි හපා කනකොට වැඩි වෙලාවක් හපාගෙන ඉන්න නිසා ඇඟට එකතු වෙන විස ප්‍රමාණය වැඩි දැන් ඒ අපලම දැම්මම හබනවා කියන්නේ දැන් ඔය හැයට නිින්දෙන් මේ නිදි පැදුරේ මෙට්ටේ අඩින් දාලා එහෙම කන්නේ එතකොට ඒ තෙල් කරවල ඈ තෙල් කරවල එයා මෙයාලා කන්නේ නැද්ද නෑ නෑ මෙයාලා කන්නේ මෙයාලන්ට ඔයාලා අර වැරදි සමාජගත වෙලා තියෙන වැරදි මිත්‍යා මත යටලීයේ නැට්ටෙන් එල්ලිලා ඇඳෙහි ඉන්න අයගේ ලේබුණා කියලා කියන්නේ මෙන්න මෙයාටනේ
එහෙම කියලා නේ බොරු කතාවක් ගොඩනගලා තියෙන්නේ මේ සර්පයාට. මේ කිසිම සර්පයෙක් ලේ බීමක් කරන්නේ නැහැ. මෙයා කරන්නේ එයාගේ ආහාර හොයාගෙන යන එක. සමහර වෙලාවට උඩ අත්තේ ඉඳන් පහළ අත්තේ ඉන්න ගොදුර ගන්නවා. ඒ විශේෂ හැකියාවක් මෙයා මේ වල්ගයට තියෙන. මේ වල්ගෙන් එන්නේ ඉන්න පුළුවන් වටුණා. මේ අනිත් සර්පයොන්ට ඒ හැකියාව නැහැ. මෙයාට වල්ගෙන් එන්නේ ඉන්න පුළුවන් මේ ගැටේ දාගෙන. දැන් මේ එලිලා හිටියේ නේද? ඕනෑම තැනකට යන්න පුළුවන්. අරන් ඉන්නේ. මේ ජාන්ත ඇටි එක බුමු. බෑ අපි බිව්වා. මේ සතා ඇරයි යන්න ඕනේද? නැත්නම් ඔයාලගේ වත්ති කෙරවලට වගේ දාන්නද? හිටියට කිසි ප්‍රශ්නයක් නැහැ. හිටියනම් අවුලන්නේ නැහැ. අවුලනම් අරන් යන්න. මට නම් අවශ්‍ය නැහැ මේ සත්තු කොමත් මං කැලියට යවන්නේ. එහෙනම් අපිට අර මේ වත්ත පහලට වෙන්න වගේ දාමුද? නෑ මේ වත්ත කවුරුත් නැද්ද ඒකේ? ආහ. එන මේකට දාන්න යවන්න හිතෙන්නේ නැත්නේ අපරා. ආසයි තුනා නේ. දැන් මෙයා මේ සර්පයෝ කියලා කියන්නේ රුක්වාසි සර්පයෝ. මහපිලු කියන්නේ. ඈ? එහෙන් එයි අපේ වත්ත. අර අර කෙරවලට දාන්න. දැන් මුන්ට බය වෙන්න එපා කියන්නේ. නෑ බය වෙන්න හේතුවක් නෑ. මෙයාගේ සත්ත්වය ඉතින් අර බය නම් මං ටිකක් එහාට ගිහින් දාන්න. කොහෙදින් මං ගිහින් දාන්න. හරි මං දාන්නම්. ඈ යන්නේ ගමන් දාගෙන යන්න. ඔව් දැන් මේ සර්පයෙක් නිදහස් කරනකොට තව කෙනෙකුට ගැටලුවක් වෙන්න බෑ. මම විස සතෙක්වත් මේ විස නැති සතෙක්වත් එහෙම දාන්නේ නැහැ. තව කෙනෙකුට ඒක හිරිහැරයක් වගේ නම් ඒ සර්පයාට හානියක් කරනවනේ. ඔව්. එතකොට මෙයාට සාමාන්‍ය හිරිහැරයක් නැතුව ඉන්න පුළුවන් තැනකටයි දාන්න ඕන. මාරු උලුක්කුලනේ කැලේ හරියට දාන්න දැන් අනුරාධපුර යන ගම. ඔබතුමා මේ රාජංගනේ නේද? රාජංගනේ. මම දැක්ක දෙතුන් පාරක්ම මල් පිටනයි තොරන් මේ සාරද ඉතින් දැන් මේ නිවසින් අරගෙන ආපු ලේ මාපිලා සාමාන්‍ය පරිසරයට නිදහස් කරන අයවන් හදන්නේ. මාපිලුම් කියලා කියන්නේ රුක්වාසි සර්ප විශේෂයක්. ඉතින් එයාලා වැඩිපුර කැමති ගස් උඩ ඉන්න. නිවස ආසන්නව තැනකට මුදාහරින්න බෑ. නැවතත් ආපහු ගැටලුවක් වෙන්න පුළුවන්. තව ගෙදරකට ගියොත් මේ සතා මරණයටපත් කරන්න පුළුවන්. ඉතින් මම ඒ නිසා හිතුවා මේ මිනිස්සු ගැවසෙන්නේ නැති ස්ථානයකට මේ සතා නිදහස් කරන්න ඕන කියලා. උනිත මෙයාට නිදහසේ තමන්ගේ ජීවිතේ ගත කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලොත් උත්සාහ කරන්න මේ වගේ සර්පෙක් ඔයාලගේ ගෙදරකට ආවොත් කොයිම අවස්ථාවකවත් මරලා විනාශ කරන්න එපා. ඒ සතාට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වටපිටාවකට ගිහින් දාන්න. මනුස්සත්වයේ ලැබලා තියෙන අපිට කරන්න තියෙන ඉහළම දේ තමයි තව කෙනෙකුගේ ජීවිතය ආරක්ෂා කරන එක. ඉතින් අබේදානේ තරම් වටින කටයුත්තක් මම හිතන්නේ තවත් ඇති කියලා. ඉතින් ඔයගොල්ලොත් උත්සාහ කරන්න කොයිම අවස්ථාවකවත් මෙවැනි සත්තු ඝාතනය නොකර ඒගොල්ලන්ගේ ලෝකෙට යන්න ඉඩ කඩ හදලා දෙන්න. හරි. යමනම් ගිහින් එන්න. ගොඩාක් දුර ආවා. කිලෝමීටර් 40ක් විතර වගේ.